යිබවන් ස්ොදායක් සඳදිාවක් විස්වදානොම් වෙන්නේ ඉරිද සිත්නේ තසපුූ අරම්භ කරන්නට. ඉරිද දවසි හැම දෙනාම බලාපොරොත් විමින්න, ධර්මාන ශාසනාව ධර්මසාකච්ඡාව මෙතැන් පටන් ආරම්භවිෙනාවන්. අද ධර්මදේශනාවට අපේ ජීවිතයට බොහෝම සමී පවතිබෙන ලඟින්මතිබෙන අපි වඩවා ගතයුතු. ඒ ඔස්සේ අපේ හිත හදාගන්නට පුළුවන් සහ. අන්නයට කරදරයක් නොී අපිටත්වගේ අන්නයටටත්්‍ය හපොතුසාම කටයුතු කරට පුළුවන්ට. වටිනාම වූ කාරණාවක් ධර්මානු කුල ලෙස විච්‍රහ කරන්නටයි. දවස සදානම් වෙන්නේ ඒ උතුම් දහම් පදේ අහන්නට ධර්මයහන්නට ඔබේ සිත සූදානම් කරගන්න ඒවසීම ඇති කරගන්න ඒ ඉවසීමෙන් ඔබේ ජීවිතෙන් ලබන්න පුලුවන් සහනය පිරිපද දැනුවත්ව වන්න ඒ නිසා ධර්මස්්‍රවණ කුසලේ ඇති කරගන්නට සූදානම් ඔබ වෙනුවෙන් ගෞරුවන අමස්කාර පෝරකව අර දවසයදත් ඉරිදා සිත්න තාස පෝට අපයාාධනා කලා ශ්‍රී ානාධී ප ජනහිත චාත්‍යන්ත්‍ර පපදනමේ නිර්මාත්‍රව අතුර ගිිය ශ්‍රී සදහම් පදරමයානු ශාසක න සීල සවාරන ඉර භික්ෂ මධ්‍යස්ථානය නිර්මාත්‍රු අනුශාසක තාජකය පන්්විිත පෝෂනීය ගලිකමවේ ඥානදීපස්වාමන්හන්සේට වහසේ වැඩම කොට සිටින ොම ගෞරවේෙන් අපි හාමුදු්‍ර වහසේව පිළිගෙන අරාධනා කරනව ඉරිදා සිතිනෙත් අසුපුයේ ධර්මානු ශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමිනාහස. සාධූ සාධූසාෝ. සමන්තා චක්හවාලීසු අටා ගච්ඡන්තුදීවතා. සද්ධම්මන් මනිරාජස්ස සුනන්තෝ සගගමොක්හෙදං දමසවනෙ කාලු අයංබදන්තා දමසවනෙ කාලු අයංබදන්තා දමසවනෙ කාලු අයංබදංත නමුතස්ස භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස නමුෝතස්ස භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස හැමදිනාටම තිරවන්සන්න ප්‍රාර්ථනා කරමින් අදත්තුඔබ හැමදිනිෙක්ම ඉරිදා සිත්නෙත් අසකුව උතුම් ධර්මාණු ශාසනාව ශ්‍රාවණී කරන්න හම සදධාවෙන් ධර්මශ්‍රවනයට එකතු වෙච්ච මහොත. ඔබ හැම දෙනාටමත් අද මේ ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ වාදදුව සල්පිටිය දකුණ දළදාවත්ත පාර අංක එකසිේ තිස් පහ ලිපිනේ පදිංචි W ආර්යවතිී පෙරේලා මහත්මය ඇතුළු පවුලේසේලු දෙනා. තින් ඒ පින්වත් හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දුුරටුවක් බවට පත්වේවා කියලපේක් මාශිර්වාද ප්‍රාත්ථනා කරනු. පිඟතුනී හැම බුදුකෙනෙක්ම පහළ වෙලා බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශසනවල. පෙර බුද්ධ ශාසනවල මේ තරන් විනය පනවල නෑ. බොහෝ වෙලාට බුදුරජාණන් වහන්සේලා ගාථාවකින් ගාථ කහිපයකින්. ඒ කාලි මේ ධර්ම විනය තුළ ධර්මවබෝධය පිණිස හැසිරිය යුතු ආකාරය ගැන බුදුරජාණන් වහන්සේලා දේශනා කෙරෙනම්. එකකට හේතුව මේ දීර්ද ආවිෂ ඇති කාලවල මිනිස්සු ස්භාාවේෙන්ම සිල්වත්, ගුණවත් ගුණධර්ම පිරිච්ච සමාජය. දීර් ගාවිෂ ඇති කාලවල මනුස්ස ලෝක දිවිය ලෝක වගේ සැප බහු ලයිකය. එවැනි කාලවල තමයි සක්විති රජවරු ලෝකෙ පහළවෙන්න. දෙතිස් මහාපුරුස ලක්ෂණ ැඇති මුළු ලෝකේයේම සිිල්වත්ත පාලනයකරන ධර්මි් රජවර. ෝකයාම සක්විති රජ්ජුරුවන්ගේ අනසකට අව්‍යාවිධයක්නය දඩුමුගුරක්නය බයි කරන්නේ නෑ දඩුවන්නේ සක්විති රජරු වහසින් ගෙහිල්ලා ලෝකයාටම සීලෙන් අනුසාසනා කරන. එතකොට මෙවැනි කාලවල බුදුවරු ලෝකෙ පහළ වෙනකොට දේර් ගාවිශ් ඇති කාලවල ඒ බුදුරජාණන් වහන්සේලාට මේ සිව්වනක් ශ්‍රාවෝකයන්ව නිවන පිණිස හික්මුවන්න ලේසි. මිනිස්සන්ට. අර ඇවිස්සෙන සභාාවය දවේශය වෛරයේ තරහව ඒවගේ විකෘති සහිත කෙලෙස් අඩුකාල. එවැනි කාලවල බුදුවරු සුගතෝවාදී කෙල ධර්මී සඳහන් වෙන. බුදුවර බුද්ධ සාසනවල කන්තී පරමන් තපෝති තික්කා. ඉවසීම උතුම්ම තපසයි, නිබ්බානම් පරමං වධන්ති බුද්ධා. නහිපබ්බජිතෝ පරූපගාතිී, සුමනෝහෝති පරං විහේටයන්තු. මෙල මේ විදිහෙට බුදුවරු ලෝකට පහළ වෙලා එදා උන්හන්සේලාගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට මේ විදිී අනුශසනාවක් කරන මේ අනුශසනාව ගැන දේශනාවට සඳහන් වෙනවා. එතකොට මේකෙ පලවෙනිමදේ කන්තී පරමන් තපෝති දෙ එක්කා. ඉවසීම කන්තිකැන ඉවසීම් මේ ඉවසීම තමයි කෙන උතුම්ම තපස කෙනෙක්ගේි ජේවිත්තේ උතුම්ම සීලේ තපස ඉවසීමයි. කෙනෙකුට හොඳට ඉවසන්න පුළුවන්නං මේ සිලුරකිනවා කියන එක ඉතාමත් පහසු දෙයක් පවට පත්වෙන. අපිට පේනවද සමාජයේ තුළ ගත්තහම් මිනිස්සුප්පු දුම කියෙන්තිී. හිත ඇතුළෙන් පුපුර පුපුර ජීවත්වයෙන්. ඉවසීමක් කියන එක සමහරලාට පාර්යන කොට වාහනයක් යන්තන් එක්ක ගෑවුනුත් වැදුනුත් කවුත් කැත්තෙෙන් මේ වාහනහපගන්නෑනෙ පාරි. හැම මනුස්සයයාම තමන්ගේ වාහනයට හාදරී. ඒ නිසා ඒවාහනයේ ආරක්සාකරගන්න වාහනයක් ගත්තට පස්සෙකෝ ෑ න අයගෙවාගෙන කොච්චර මනුස්සයෙක් තමන් සිහින මවලද වාහනයක් තමන් ගන්නේ. එතකොට මන්ගේ වාහනය හතර වටි හපගෙන යන්න මිනිසු කැමැතිනේ යම් අත්ත රැද්දකින් එක්කු වැරදීමකින් ඒ වෙලා වෙක්කු ඇතිවවෙච්චේ යම් කිසි, පුංචි වැරදීමක් තුළ ඇතිවෙන පොඩි දෙයක් වන්න පුළ වාහනයක් හැප්පෙන එක වාහනයක් තව වාහනික ගෑවෙනය පොඩි අනතුරක්. එතකොට මෙවැනි දෙයක් තුළ අපිට පේනවා සමාජයේ පාරවල මනිසුගහන්න ඔබන තරන් දැක්ලදත් මේ වානයක්ෙක් පොඩ්ඩක් කැගට කැපවාව කියැ වාහ ිසරකරන්න දුන්නැ ැයි. මේ නි දේවල්ල එක්ක මිනි ැරුම් ගොල්ට යන වාහන ස්සර කරන්න දුන්නෑ කියලා ගහ මරකු අවස්ථාවම රට පිට හනු ලැබන පහුගගේ කාලි. එතකට මේ වගේ කවාහන කුඩු කරනවා වාහන ගිනි තියනවා පාරක කියියර. ඊළඟට සාමාන්‍ය මිනිස් වාහන ඇතුලයන මිනිස්ු ගැන හිතන් ඔබ ස්සෙහික නැක්ගත් කකුලක් පෑගුණත් යන්තන් මරාගන්නෙන චරිත ඉන්නේ. එතකොට මේ වගේ අපිට ප්‍රේනව සමාජි මිනිස්සු තුල ඉවසීම කියන එක අදාපේ සමාජ්‍ය මිනිස්සුන්ට බොහෝදුරට අඩු වෙලාතියෙනවා ඒ නිසා ශ්‍රණික කෝපය ශ්‍රණිකව ඇති වන කේන්තිය අද හිරගෙවල් පිරිලා යන මට්ටමට බොහෝ මේ අපරාධ වැඩිවෙන්න ඔවුන් අවසානිකින් වනේ මටේදා ඉවසන්ඩ පුළුවන් වුුණානං මටේදා මගේ හිත පාලනය කරගන්න පුළුවන් වුණාන්නං අද මේ විපත වෙන්නේෙ නෑ එදකොට අපිට පේනම් මිනිස්සුන්ගේ ඉවසීමේ සීමවාද අඩු වෙලාතියෙන ඔට බ තරහ දෙයක්ම ඉවසීමේ සීමාවක්තියන. පිංහතුන බුදුරජාණන් වහන්සේ ඉවසීමේ සීමාව පෙන්න ලදීල තින කතචූපම කෙන සූට්‍රය මේක තිනෙ මජජිමනනිකායි. මේ කතචූපම කෙන සූත්‍ර, බුදුරජාන් වහන්සේ පෙනවා මහනෙන යමෙක් ඔබෝ අල්ලගෙන ගිහිල්ලා ඔබ දැකල ඇති ඉස්සරමේ ලීරපු හැතිමි වගේ අන්තර තිබ නෑනේ මැසින් කරන්ටගෙන් ඔහම ලීරණ මැසින් තිබ නෑස්සර. ඒ අුද ොකකාල න වු හත ක පණහකට හා ගංවල ීරපු හැටි බහිතන් අර ලී කොට බොහෝ මමාරුවක් දෙබල් වගේ හදාගෙන මේ ලී එකට තියල බැඳල මේ ගස්වල කඳන් එක්කෝ ඇත්තුූ ලෞ්ග මෙහම තමයි මේ වැදගෙනකිය. කොහොම හරි උත්සලාර මේ උඩට අරගෙන කෙනෙක් කුඩ ඉන්නව කඳට උඩින් කෙනෙ පල්ලෙ හයිඳදරර දිග කියත්වලින් දෙපැත්තට අි නවා. ොහොම තමයි ලීර්. එතකොට මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්ේ වදාලා මහනෙනි. ඔබ අල්ලගෙන ගිහිල්ල මේ වගේ කියතකින් අතකපනෝ අ ලීරනවා වගේ කෙනෙක් අතකපනෝ. ඊළඟ අතත් කපනෝ මේකගේ කකුලත් කපමු කියලා පනපිටින් ඉන්න නඇද්දි අල්ලලා අරවගේ කඳක බැඳලා අත් දෙකයි කකුල් දෙකයි කපනොම එක උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනෙ අර වගේ කියතකින් ඔබේ අතපය කපනකුට. ඔබට කේන් තියනෝ නම් මෙවුම් මගේ අතපය කපනවා නේද කියලා. ඔබට ඔවන් ගන ේන්තියක් වෛරයක් ඇති වෙනවානං හිතන්න කියනවා මට බුදුරජාණන් වහන්සගේ අනුශාසනාවතුළ පිහිටගන්න බැරිවෙනවා. මගේ හිත කේන්ති කියා තරහක් ඇතිවනාා මගේ අතපය කපනාය ගැන මට කේන්තියක් වෛරයක් ඇති වුණා මට බුද්ධානු ශාසනාව තුළ පිහිටන්න බැරිවනා නේද මගේ වසීම නැතිවුනානේද කියලා පසු තැවෙන්න කියනවා. එතකට බලන්න බුදුරජාන් එතනමේ සාධහරණ ද සාධහරණද ඉවනි බුදුරජාන් වහන්ස පෙන්න්නේ. ලෝකෙ අපිට සාධහරණය අසාධහරන්නේ එක එකක් කෙනට සාපේක්ෂ වෙන දෙයක්. කෙනෙක් තමන්ට සාධහරණය කියනවා තව කෙනෙකිරනෑ අපිට සාධහරණයි කියනවා. ඔබ හිතන්න සාධහන අසාධහනන්න පැත්තක. පුදුරජාන් වහන් සිවසීම ගැන පෙන්නුවේ කවුරු හෝ කෙනෙේ. ඔබ වල්ලගෙන ගිහිල්ල ඔබේ අතපයි කපනකොට. ඒ කපනාය ගැන ඔබට වෛරයක් කියෙන්තියක් ඇතිවෙනව නං ඒම ොහොත් එහිතන්න කියනම් මට ධර්මය පිහිටන්න බැරි වුනා මගේ ඉවසීම නැති වනාා අනේ මං ද් වාසනෙන් ම බැරුුණා නේද කියලා තම පසුද එතකට අපිට පෙනවා එනම් ඉවසීම සීමාවක් කියල එකක් අපි පනෝගත්තට සීමාවක් තියෙනවා කියලා ධර්මය එහෙම සීමාවක් පෙන්නන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය තුළු පෙන්වේ ඉවසීම. ජීවිතයේ නැතිවනත් ඉවසීම නැතිකරගන්න නිපාකිෙන එක තයි පරමත්ත පාරමිතාව. තමන්ගේ අතපාය කැපුවත් සරී රව්‍යවේකට හානිකරත්. මමනම්මගේ ඉවසීම නැති කරගන්නේ නෑ කියලා මෛත්‍රයේ සිත රැකගණ්ඩ පුළුවන්නම් ඒක තමයි කන්ති උපපාරමිතාව. එදගොට අපිට පේනවා මේ ඉවසීම කියන එක පාරමිහි ධර්මය පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට තුන් ආකාරයකට සසර පුරුදු කළ ුතු දෙයක් මේක පොරුදු කරන්න තින එකයි පාරමිතා කියන්. පුොරුදු කළ ඉතුගන්න ධර්මය එක පාට ඇතිවිට අපිහනො ඉවසන්නේ ඉවසන් ඔයා ඉවසන්. ැඒ එක පා් කන්න පුලුවන් දෙයක් නෙමයි මේක පුරුදු කරන්න ඕනේ. පුරුදු කරනකොට පුහුණු වනකොටට එක පුරුදු කරන්න නං ඔබ මෛත්‍රිය වඩන්නෝට බනහන්නට ඕනෙ ආදීනව සිහිකරන්නට ඕනෙ බෝසත් කතා මේ ජාතක කතා මේ ඉතිහාස කතා අපේ බෝසතානන් වහන් සීවසීම පුරුදු කරපු ආකාරි ගැෙන සිහිකරලා. මමත් කොහො මහරි ඒ විදිහට ඉවසීම පුරුදු කරගන්නවා. අන්න ඒ විදිහට ඔබට පුරුදු වෙන්න පුළුවන්නං ටික 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 ටික. මේ කන්තීවසීම මේ කන්ති ඉවසීම ඔබට පාරමිතාවක් කරගන්න පුළුවන්. ඒළඟට උපාරමිතාවක් හැටියට පරමත්ත පාරමිතාවක් ජීවිත පරිත්‍යයාගේ දැම් බලන්න බහල ඇති ශාන්තිවාදී තාපසිය. අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතයක්. එදා කලාබු රජ්ජුරුව බොහෝම දුෂ්ට රෞද්්‍ර රජෙක් හිතය කලාබු රජ්ජරු. ශාන්තිවාදී තාපසිය පුදුමාආකාර මෛත්‍රයක් වදනෝ. දම දිහට මෙත් වඩනෝ ඉවසීම පුරුදු කරනෝ පුතුමාකාර ඉවසීමක්තියෙන්. එදා රජ්ජුරුවන් මේ කලාව රජ්ජුරෝ කියන්නේ හරිට මත් පැන් බේලා ආජි සභා වීනං හැම වෙලේම බේබදුකමට පුරුදු වෙච්ච බේබදු රජෙක්. බීලාවට පස්යායි සිහිකල්පනාව නැවිකෘති වෙලා ගන්න තීරණ එකක්කත් නුවනින් කල්පනාක ලාදීනව සිහිකල ගන්න තීර නෙමේ. මේ රජ්ජුරූ දවසක් රාජි සභාවට එනකොට පිරිස කතා කර කරන්නේ සාංන්තිවාදී තාපසයගේ ඉවසීම ගැන්. ඒ වෙලාවි කේන්තිිකයා රජ්ජුරුවන්ට. රජ්ජුරුවන්ට කේන්ති හිල්ලා මේකට එක හේතුවක් වුණා දවසක් මේ රජ්ජරුව හජ්ජුරුවන්ගේ අන්තපපුර ඉන්න බිසෝරු ටිකත් එක් ගියා උයනට උයයටට ගිහිල්ලා ඉති අර බිසෝරුන් එක විනෝදවබී උයනේ ඇවිදැඇවිද ඉඳලා දැන්ගේ උයනය ඇවිදින්නෙත් බීලා. මේ රජ්ජුරුව ගහගට හේතු වෙලා ිය ති අ ැ බිසෝරටි කාන්තපපුරේ කාන්තාවටිකට වෙලාඉන්නට්ි ජුව ගොලු අතගාන අත පයි පරිමදිනවා කෙනෙක්ගේ උක්කුලේ නිදාගත්තා එක බිසවකගේ උකුලේ ඔොලුවතියාගෙන චුට්ටක් ඇලවුනා රජුරුවට වෙරි මතින් එහෙම නින්ද ගිය. දැන් වටේ විහිලු කර කර මල්කඩකඩ රජ්ජුරුව වටේ අපි ඉන්න අපි ඉන්නවා කියලා පේන්න හිට පනි කන්තපපුර කාන්තාවටික ඒ වෙලාවේ බැලුවන් රජාට නින්ද ගියා අර බිසව උකුලේ නින්ද ගහිෙල්ලා වාඩි අපි චුට්ටක් හට මෙ හට ඇවිදිම කියලා යනකොට අනේ අර උයනේ ගහක්ට ශාන්තිවාදී තාපසියා බොහෝම ඉෘදති බල සම්පන්න ඉදාපේ බෝසතාණන් වහන්සේ. මේ උයනේ විවේකෙන් භාවනා කරනවා. ඒවෙලා න අන්තපපුරේ බිසෝවර ටික. ගිහිල්ල මේ තාපසය ලගේ ඉදිරීෙන් ගිහිල වැඳලා තනේ තාපසයන් වහන්ස කියලයිතින් වැඳලා ඉස්සරහි වාඩිියුුණ. මේ තාපසයන් වහන්සේ අනුසාසනාවක් කරා මෛත්‍රේ අන අපිට බතුමා වඩෙන ගුණ ධර්ම ගැන කියලා දෙන්න කියීම. ඒ වෙලාව දැන් මේ තාපසිය බණ කියනවා. අනුශසනාවක් කරනවා. ඒ වෙලාවෙ අර හද්ුරුවන් ඔක්කුල එතියාගෙන හිටපු බිරිඳට කේන්තියා. මම තමයි මේ ඔක්කොට මම යහුනේ මගේ ඔකුල නිදිආංන් අර කට්ටිය ගිහිලා බනහන්. ඒවෙලාේ මොකද කරේ කේන්තියට තමන්ගේ උකුල ගස්සල රජ්ජුරුවන් ඇැරවු. හද්ජුරෙ පාට බයි වෙලාගේ හැරල බැල මොකද මේ මල්න්නකොට එක පාටතේෙන් න මේ වයන ඉන්නේ ආවේ උයනට අර කාන්තාව ක්කෝ කට්ටිය කිය ලැහෝ. කිව රජතුමනී රජතුමා ගැන හැඟීමක් නෑගීවා. රජ්ජුරුවල් ඔඩ්ඩක් නින්ද යනකං ඉඳල ලාංගියයා යන්න කියෝ. කියලා රජුරුවන්ග කේන් රජුරුක කොහෙතුරගේ ආං අර වයන කෙලවරි අර තාපසයක්ක උකු මුකුළු කරකරන්න කිව ගිහිල්. රජජුරු අංග කේන්ති ගැස්ුව එදා කේන්තියෙන්ගේ රජ්ජුරුවෝ මෙන්න මේ කේන්තිය වෛරයේ තුළ තමයි එදා සාන්තිවාදී තාපසිය වැදගෙනාව ඇදග නැවිල්ලා රාජ්‍ය බටයන්ට කිව්වා ඇත්තදුඹට ඉවසීමක් තියෙනවා කියන්න අනේ රජතුමනි මං ඉවසීම පුරුදු කරනවා මං ධරමයේ වඩන කෙනෙක් මං කාටවත් හිංසා කරන කෙනෙක් නෙමෙ මං සියලු සත්‍යයන්ට මෛත්‍රී වඩනෝ ඉවසීම පුරුදු කරනු ඒවෙලාවේ රජ්ජුරුව කේන්තෙගිහිල්ලා රාජ බටයන්ට කිව්වා කස පහර ගහන්න කියවෝ කස පහර දාහක් ගහන්න කිීවෝ ඇැ හි තන්න කසෙන් දාහක් ගහනව කියන ආහිතින් කොඳු ගැලවිලා කොන්දේ තියෙන හම ගැලවෙනු. ඒත් තරම් මුළු කොන්දවෙක්ක දෙක වදිනකොට පුදුමාකාර වේදනාවක් කසෙන් කස පහර දාහක් ගැහොු නොමර මැරුව කසින් ගහල 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 පුදුමාකාර වේදනවා මුළු කොන්ද පුරාහම ලේවලින් තෙත්තුන හැබැයිඒ කස පහර වදින වදින හැම පාරකම ශාන්තිවාදී තාපසිය මෛත්‍රී වඩනවා. අන මේ කසිම් පහර ගානයි සූපත්තේවා. මේ රජ්ජුරුව සූපත්වේවා. මේ හැමෝම සූපත්වේ වනේ මේ අයට යහප තක්වේවා යහප තක්වේවා අන්න ඉවසීම පුරුදු කරනු. දැන් ගහලා ගහල ගහලා. එහේම කස රජ්ජුරු ආාවලඟට ඇවිල් අර තුවාල තියන කොන්ද පෑගුව. පාගලයොල්ලා පයින් ඇනලකිව ඇහුවා තාමත්තුම ඉවසනවද දැං ොකද කියනි කිල්. සාන්තිවාදී තාාපසයකින අනේ රජ්ජුරුව සූපත්තේවා. මට මේ කස පහරදීප් මේ හැමෝම සුවපත්තේවාකයෝ. එහෙම කියනොකොටම කේන්තිගත්ත රජ්ජුරෝ අර රාජබටයන්ට කිවා වදකයන්ට මේ කවල්ලගෙන අතක් කපාපංකීෝ. අනේ අර සාන්තිවාදී තාපසිල්ලගෙන පණ පිටිම් අතක් කපලවෙෙන්කර. ලේ ගලනවා දැන් මේ කපපු අත කපලා. ජුර විල් ඇහව තාමත්තුම ඉවසනුවත් නේ රජ්ජුරු සුව පත්තේ මං ඉවසීම පුරදු කරන කෙනෙක් මගේ මේ අතපයි කපපයි සුවපත් කපන්කිව ඊළඟ අත. ඔන්න ඊළඟ අතත් කැපුෝ දැන් අත් දෙකම කපලා ලේ වැගිරෙනවා. රජ්ජුරෝ ඊළඟ ටැවිල්ලා කකුලක් කපන්නකින් ඒ කකුලත් කැපු අනිත් කකුලත් කැප දැන් අධෙකත් කපල කකුල් දෙකත් කපල ලේ වැගිරිලා ලේ ගොඩේ පනාදිනෝ මෙහෙම පණ අධීන කොටත් අපේ බෝසතාණන් වහන්සේ මෛත්‍රිය වඩනු අන්න ඉවසීම ඉවසීමේ සීමාවක් කියලා උණහන්සේ තිෙදා තිබුණ මගේ ජීවිතය අන්තිම හුස්ම පොද දක්වාම මෛත්‍රියම වඩනවා ඒ මෛත්‍රයේ සිත මට ලෝතුරා සම්බුද්ධත්වේතම උපකාර වේවා කියෙන සිතුවිල්ලෙන් අජජුරුවන්ට මෛත්‍රී වඩනෝ අර වදකයන්ට අනකරපු අයට සියලු දෙනාට කිසිම කෙනෙක් ගැන වෛර සිතක් දේශහිතක් කේන්තියක් ඇති කරගන්න නැතුව මෛත්‍රියම වඩනවා මේ දි මෛත්‍රී වඩනකො ැන් රජුරු යාාවලඟට දැන් අධෙකත් කපලා කකු දෙකත් කපල ලේකොඩේ අමාරුවෙන් මරනාසන්න මොහොත ඇවිල්ල පපුුව පෑගුව පාගලඉවර ලැහුවත් තාමත් ෝ ඉවසනවද කෙලෙහෝ කේන්තිීන්ගින් රජ්ජුරු ඊට පස්සේ සාාන්තිවාදී තාපසයකෙන නේ රජතුවා අමාරුවයින්ක සූපත්තේවා සුවපත්තේවා මේ හැමෝම සුව පත්තේවා ඒවෙලාවි උලක් කරගෙන ඇන්නක් පපුුවට ප හිල්ලිලා ය එහෙ අන්තිමට පනයන වෙලා වෙ අන්තිම මොහොතෙන් හජ්ජුරෝ සූපත්්‍ය මේ හැමෝම සූපත්තේවා සූපත්තේවා මේ ඉවසීම මට ලෝතුරා සම්බුද්ධත්තේට මඋපකාර වේවා කියන අදහසින් පනගිය. එතකොට අපිට පේනු අතපය කපලා මැරුවත් තුලකින් පපුවට ඇනලා කස පහර දීල කොච්චර වද දුන්නත් ඒ ඉවසීම පැනගත්තනේ මගේ සීමාව පැන්න කියලා කේන්ති ගත්තනෑ ඒ මරණ මංචකයේ දක්වාම ඉවසීම පුරුදු කරගත්ත මහා පුදුම දෙයක්. එදකොට අපිට පේනවා පෙන්වතුනි ජීවිතයේ ඉවසීම කියනේක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්වේ ඉවසන කෙනා. ඉවසීම පුරුදු කරගත්ත කෙනා තමයි උතුම්ම තපස ඒ තමයි බුද්ධසාාසනය උතුම්ම තපස කන්තී පරමන් තපෝතිතික්කා. ඊළඟට පින්වතුනනි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පෙන්න්න නොම ඉවසීම, පුරුදු කළ යුතු කාරණ දෙ සමහරලාට ඔපට හිතරමේ බනිනයක විතරයි අප ඉවසන්න පුලු ඕනැ කිය සමහර උප දකිනවා සමාජයේ සමහරු ඇස්සටත් බනිනෝ. වහිනව නම් වැස්සට බනිනවා 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 මේ තරාකාරයකුට බනිනවාගේ වැස්ට බයි. දවස් දෙගතුනක් පා එලා වතුර අඩු එච්චකමන් ඔන්න ඒකටත් බනිනවා. ඊළඟට යනකොට ගලක් කකුලේ වදිනවා. කළටත් පයින් ගල කේන් තියම් බිනිනයක ගලත් උසලොේග. සමහරන්ට ගලක් ඇැනුුණත් ගලක් පෑ ගුණා තමරට වැැස්සට බනිනවා සීතරට බනිනවා හළඟට බනිනවා හැමෝටම බල්ලෙක් පුොරන ඇහෝ බල්ලට බනිනවා සතර් තේරෙන එකක් එදකොට මේ වගේ සමහරුන්ට මේ කේන්තිය වෛරයේ තරහාව කේන්තියා අඉවසීම නැති වුණාට පස්සේ අමුතුෙන් අරමුණක් ඕන්නේ හිත් ඇති හිත් නැති ස්භාවධර්මයට හැම්ම දේකටම කේන්තියෙන්න්නේ. කට අපිට පේනවාම මේ මනුස්සෙක කේන්ති ගස්සනවා ඉවසීම නැති කරනවා කියන එක ඉවසීමක් නැති කෙනටයි අමුතු හේතු අවශ්‍යිතාවයක් නෑ එනිසා ඉංගතන බුදුරජාණන් වහන්සේ පේෙනවා සීතත්ස පටිගහතායි මහනෙන සීතල ඉවසන්න කියය. උන්හස්ස පටිගහතායි උනුසුම ඉවසන්නකින්. ඊළඟට දන්ස මක්කස වාතාත් අප සිරින් සප සම්පස්සා නම් පටිගහතායි මැසි මදුරු පීඩා සරපයන්ගෙන් වන වුවදුරු. මේ වගේ දේවල් ඉවසන්න පුරුදු වෙන්න කියනවා. නිළඟට බඩකින්න ඉවසන්ඩ පිපාසේ ඉවසන්න පුරුදු වෙන්නවා. දැන් සමහරලාවට වෙලාවටම කෑමටික පොඩ්ඩක් පරක්වුණොත්කේන් තියනයි නැද කෑම පිගානම් පොේ ගහල බන්න. ඒ බඩකිනි එන්න කොටමය ඇවිල්ලා මේසේ වාඩිවන්න කොටම හිත්තන්න විදිහටම කෑමටික තියෙන්නවා. සමහරුන්ට තමන් ආසා කරන විදිහට කෑමනෑ. බත්කට සමන්න මෑජනයට ලළුණු දාලාන. එක්කෝ හරියට ලුුණ ටික වැටලනෑ. ෑම පිගානම් පොලේ ගහන ඉන්නවා ලුුණුටි නැක. මේක වඋයන්නානන්නේ කොච්චර මහසිුනාද බඩු ගෙනල්ලා කොච්චර වෙහෙසිලාමේ පොඩ්ඩි වැදක් නේ දනේ පවුනේද. එහෙම කෙනෙකුට ඉවසීමක් කරුණාවකේ ගැන හිතලා ඒ ඒ කිසි දෙයක් නැතුව පුංචි දෙයක් ඇති කෙනෙකුට පුදුමකාර කේන්තියක් වෛරයක් ඇතිවෙන්. එකොට අපිට පේනවා සමහල්ලාවට පත්‍ර විදුර පරක්වුණා කියයි විපාසිට එක්කෝ. කෑපිගාන පරක් වුණා කෑම් රහ නැති වුණා තමන්ට හිතේ හැටට ගන්න ඒ නැතිවනායේ වෙලා එදකට මේ මේ වගේ හේතු මත සමහරු පුුදුමාකාර කේන්ති ගන්න. එතකට බුදුරජාණන් වහස පෙන්නන්නේ කුසකින්නේ න්න තැන් බුද්ධ සාසනීතුල බුදුරජාණ වහන්සේ මුල් කාලි පැවිදිවවෙන්නන්නේ එන භික්ෂූන් වහන්සේලාට පොඩක් රජ පවල්ල ලිආව. මහාම මාලිගාවල සැපවිඳ පුවයි, රාජ භෝජන වලඳපුයි සියල් අතහැල්ල පැවිදිවවෙන්න වවා නිවන්දකි. ඒඟට සිටු මැදරවල මහා දනවත්තු. බොහෝ සැපසම්පත් ඇති කෝඩි ප්‍රකෝටි ගනන් රන් කහවනු ධනය පිරිවරාගෙන සැපසේ හිට පොයි ඒසිියල් අතහැල්ල නිවන් දකින්නේ නො. බුදුරජාණන් වහන් සේයගෙන් පැවිදිවෙන්නන්න කොටහනුව මහනෙනී මේ මේක දුස්කරයි. ලේසි නෑ සමහර වෙලාවට ගහක් යට ඉන්න වෙන්න පුළුව. එලි මහන් කොටියක් කම්වෙෙන්න්න පුළුවනි කොටියක් කොහැරි වඩින කොට කොටියක් සෙනසුනක් ලැබුණනොත් හොඳයි. සමහරලාවට එලිය ගහක් යටට ගලක්කුට මහපාරක, කොහේ හරි අම්බලමක කොහේ හරි ජීවිතේ දුකසේ ඉන්න වෙන්න පුළුව වසීතලය උණුසුමේ කැමති දහන. අනේ ස්වාමීනිී අපි කැමති අපි උතු මරමුණක්කු දෙසා ඒ දුක විඳන්න කැමති. ඊළඟට බුදුරජාණන් වහන්සේ න සමාරලාාවටඉති පින්ඩ පාත යනකොට රාජබෝජන ප්‍රීත ආර ලැබෙන්න්න පුළුව සහරලාට පිළුණු වෙච්ච දෙයක් ලැබෙන්න්නේනිදාට අප පිරිාවෙන් හරි වලදන්න වෙන. සමහල් ලාට පිින්ඩ පාති වඩිනවා හරියට දානයක් නෑ ලැබෙනෑ කොහෙෙන්වත් පිින්ඩ පාතිය. එතකොට ලැබෙන්න්නක් පුළුවන් නො ලැබෙන්න්නක් පුළුවන් හිතහදාගන් ඒ සම සිතින් ඒක විඳගන්න පුළුවන්ද කියලා හනෝ ස්වාීණී භාග්‍යත වහස පුළුවන් අපි උතු මරමුණක්කු දෙෙසා. අපි කුසගින්න වනත් දරාගන්න අපි පුරුදුවෙන. එතකොට ඊළඟටහනවා සවුරු පිරිකර ති වටිනාසිියවරු පිරිකර රජවර සිටුවරු. කාල ෙදි හි යිති වටිනා සිවරු පරිකර ලබඳ පුළුව සමහල්ලාවට හරියට සිවුරක් නැයි ගේේන්තිහිලා හරිියන්නේ තමන් පැවිදිවෙන්න උතු මරමුණක් තුළ එතකොට හිතන්න කියනවා ඔය මිනි ොත්ත ලදාලා තියෙන විසිකලපු රෙදි කෑල් ත සමහර ඔඹ හිතන්න ගෙවල්වල සහරුන්ට කොච්චර රෙද තිබුණත් හිතේ සතු ටක් තියෙනවද කියලා මුළු රෙදි කඩේම ඇද ඇදල ඇදලා ඇද ඇදල සහල්ලාවට ඒ හරිියන්න අපිට ගැලපෙනවමේ ඇැනෑ කියෙන්. කියේන් මේ මේ වන්දින්න පුළුවන්ද කියලාන්න. එතකොට ඒ වගේ සමහරලාට මේ කතන්ටත් ඇැන්ද ඉදාර හිටත් ඇන්ද මේක මදඉන්න පුළුවන්ද කියලා න එතකොට මේ වගේ සමහරුන්ට කොච්ච රැදුම් පැළඳම් තිබුණත් ඉව ඒක තෘප්තියක් නෑ සතුටක්නෑ බුදුරජාණ වහන්සේ හනු සමහරලාවට විසිරල දාලා තියන රිෙදිකෑලි හුල්ලගේ නැවිල්ල සිවරක් කදාගන්න වෙන්න පුුව. මිනි ඔතල දාලා තියෙන පනු ගහලා බිනි ොත්ත පුතින් මලමිනියක්ක් කොතනවා ගෙන මොන තරම් දුරගන්ධයක් තියෙන කුණු එච්ච පෝජාව ගෑවිච්ච රෙද්දක්නේ පාන්සකූල. ඒ වගේ දෙයක් ගෙනල්ල හෝදලාර පණුව ටිකහරි අයිංකල් ඇඟිල්ලේ හෝදල පණඩු ගහල සුද්ද කල්ලා පොරෝ ගන්නවෙන්න පුළුව කැමතිද මේ. භික්ෂුන්හන්සලානේ ස්වාමේනී අපි කැමති අපිට තියන් උතු මරමුණක් නිවන්දකිින් අරමුණ. ඒ නිසා ලැබිච්ච සවුරකින් සතුටු වෙන්න. අපිට ලැබිච්ච පිින්ද පාතකින්ඒ ප්‍රීතු වනත් ගොරෝසුනත් ැබුණ ො ලැබුණත් අප සතුටවෙෙන්. පහො ොටක් ෙසුක් ලැබුණනතු ඇද හක හරිරමක්නේ අපිහිත හදාගන්න හි අංග්‍ර බදුරජාණන් වහන්සේයානවා ගිලම් පස ෙත් ෙට්ටිකති ෙඩක්දදුකක් හැදුුනොත්. හොඳ ෛද්‍යවරේ ේ කාලෝ ජීවක වගේ වෛ්‍යවර ඉදල තියෙනවා. බෙහෙත් හෙට්ටික ලැබුණොත් හොඳයිති. සමහල්ලාට බෙහෙතක් කියල නෑ කැලේක ඉන්නේ. හරියට වෛද්‍යවරෙක් නෑ බෙහෙතක් නෑ සමහල්ලාට ලෙඩෙම් ඉදල ඉදලයිති එක් හොඳ වෙනවා. ක්කො විඳවන්න වනැත්තුව ඒ කාලි තිබිල යෙනවා පූති මුත්ත බේ සජ්්‍ය කියලා අ කෝකටත් අයිලේ වගේ හැමල් එඩකටම තිබුණේ අරලු ගෞමුත්‍රවල දාලා පල්කරලා හදන බෙහෙතක් එතකට මේ ගැනත් විනේ තියනවාම බේත හදාගන්න හැටි අරල්ලු ගෞ මුත්‍රවල දාලා පල්කරලා හදන බෙහෙතක් හැටියට පූති මුත්ත බේ සජ්්‍ය කියලා තමයි බෙහෙතා දුන්න. ඒ කාලෙ. මේක නිහන් කෝකටත් අයිල්ලෙ වගේක. ඕනම ෙඩක ති ඕක තමයිතින් එක්ක හොඳගරුණ හොඳවුනා . දුරජාන් වහසේ අනුව ඇති ෙටක්්දුක් හැදුුනාහම බේහතක් හතක් ලැබෙන්න්නක් පුළුවන් නො ලබන්නක් පුලුවන් ඉතිං හනේ ස්වාමින අපි ඕන දෙකට ඉවසීමෙන්ඒ දරාගන්න කැමතිීකය. එතකට අපි පේනොමී පැවිිදි ජීවිතයේ තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකන්ට පෙන්නුවේ. මහා සැපසේයනකම ඕනම සැපසම්පත් ලැබන්නත් පුළුව. ලැබෙනඇත් ඒක තමන්ගේ පින්න නො ලබෙන ඇතින්න. හැබයේ දෙකේම මධ්‍යස්ථ හිතක් ඇති කරගන්න. ලැබෙන කෙනාට ීරිසියා කරන්න හරි. නො ලැබෙනකොට තමන් තමන්ට බැනගෙන මොකදදෑ මේ අපේ කරුමි කියල තමන්ට සහපකරගෙන මේවා මේ ඉන්න පුළුවන්ද මේව කන්න පුළුවන්ද මේවාදන්න පුුවන්ද. එතකොට ඒ වගේ කේන්තියක් වෛරයක් දීශයක් ඇතිකරගන්න නැතුව ඉවසීම පුරුදු කරන්න. හිළඟට බුදුරජාන් මහස වෙන සතුංගෙන්වන පීඩා. මැසි මදුරු පීඩා. ධන්ස මකස වාතා තප සිරින් සපසම්පස්සාන. දංස මකස මැසි මදුරු පීඩා එනවා. සමහරලාවට, භාවනා කරන්න වාඩි වෙන්න කොටම නිගං මැස්සෙක් කැරකෙනවා. නැස්ස නහයි වහනවා කටේ වහනවා කනේ වහන. එතකොට දැන් සීතන්නමි භාවනා කරන්න සියලු සත්‍යව සූපත්තේවා කියලා වාඩියු. දැන් ඇවිල්ලා මැස්ස වැහව කටේ. නහ දැන් මැස්සා මරාගෙන කන්න තරම් කේන්තිය. මැස්සාගේ පරම්පරහම් මතක් කරගෙන බැන්න ගෙන මැස අල්ලන්න පරයට ගන අර් ිත්තියයට ගහනවා මැස්සල්ලන්න දංගලනවා. ැස්ට අහුච දවල්ලින් හනවා බිනව ැ දැම් මැස්සා එ තමන්ට තේරෙන්නේ තමන්ට මොකද වෙලා තියන්න කියලා. තමන්ට තමන්ගේ හිත පේන්නේ. ම නිවන් දකින්න හිතේ ඉවසීමත් ඇතිකරගෙන මෛත්‍රයේ වඩාගෙන කරුණා මුදීතාම නිවන් දකින්න වාඩි වුනේ. හැබැයි දැන් බලන්න එතකට අපිට පේනු අපේ හිත මේ පුංචි මැස්සෙකුට පුළුවන් අපිය විනාස කළදාන්. ඉවසීම නැති කරත්. මදුරුවේ. දැ ලන සහර මදුරු කන ලඟින් අරනිකන් කීන් ගාගෙන යනකොට සමහන්ලාවට. මදුරුවා නිසා කොච්චර සමහරු කේන්තිගන්නවා තරහගන්නවා බණ භාවනා කරගන්න බෑ ඊට පස්සේ මදුරු අල්ලන්න මොනටන්ගොල ඒදෙනවද කියලා. එකට අ දැන් හිතන් ඔයි කැලේ භාවනා කරන වාමන් වහන්සේලාට කැේ හිටපු රාහතන් වන්සේලාආරයන් වහන්සේලාට මැසි මදර පීඩා තිබෙනැද. හසේ කැෑවල්ල වෙනම සත්තු නැති වෙනම කාම්බර හදාගෙන එහෙම හිටියඇද නෑ ගල්ලෙන් ගොල මැස්සෝ මදුරුමි හැම දෙයක්ම ඉවසාගෙන. ඉවසීම ප්‍රගුණ කරගන්න පුළුවන් කෙනට ඕනම තැනක හිතවඩන්න පුළුවන්. එතකොට අපිට පේවා මේ සමාජිතුල බොහෝ දෙනෙකට ඉවසීම නැති වුණට පස්සේ කෙනෙකුට මැස්සෙක් වෙන්න පුළුවන්. මදුරුවෙක් වෙන්න පුළුවන්. ඒ කෙනකට සමහරු දවසසි මුදේද රෑවෙනකම් බණින්නවා බඩිනවා කේන්තියෙන් මොරාගෙන මැරෙන මට්ටමට ඉන්නේ. බලපුහම ගෙදර න්න මී එක්ෙක්ක. එක්ක මැස් එක්කෙක්ක එදටමී සතෙක්ක එක්ක මේ තරන් කේන්තියක් ඊළකට බුදුරජාණ වහසපිනම් මහනේනි කායික වේදනා ඉවසන්න පුරුදු වෙන්න කේරම්. කායික වේදනායනවානි තුවාලයක් හැදිලා. තුවාල ඇදුන් දෙනවා. එක්ක ගල් තැල්මක්ක වෙන්න පුළුව ලෙඩක් වෙන්න පුළුව සමහරුන්ට තරහායන්නේ පිතාය එක්ක විතරක්නෙ මේ තමන් එක්ක තමන් කේන්තිගන්න. හොයි ගොඩක් සියදිවිහානි කරගන්නේ තමන් එක්ක තමන් කේන්තිගත් අට පස්ස. තමන්ට තමන්ගේ ආත්මයයක්ත් එක්ක වෛරයක් ඇතිවෙන ඉවසීම ඇැතිවෙන. තමන්ට තමන්ගේ කයෙක්ක වෛරයක් ඇතිවෙන. තමන්ගේ තුවාලෙ වේදනා වැඩිවෙන්න වැඩිවෙන සමහරු තුවාලට බනිනෝ. තමන්ගේම කකුලට බනින. තමන්ගේ ඇගිල්ලෙ තුවාලයක් නං ඇඟිල්ලට බනින්නවා. එතකොට මේ වගේ සමහරූ. සීන්තිය වෛරය දවේශය ඇති වුණට පස්සේ මිනිස්සු තමන් තමන්ට බැනකන් තමන්ට වෛර කරගන්න තමන්ගෙම ලෙඩරෝග පීඩා කායික වේදනා තමන්ටම ඉවසීම නැති කලදා ඒවස ඊට පස් සමමාහරිතනම් මං මැරෙනවා ම මේ මේම ඳවන්න ඕන්න ඒ තැනට එනකොට හිතන්න ඉවසීවනම ඉද නැති වෙලා තියෙන කියලා තමන්ට කායික රෝගයක් තුවාලයක් වෙන්න පුළුවන් අසනීපයක් වෙන්න පුළුවන් ඒක තුළ වේදනාව එනකට ීම නැතිවෙලා. එතකොට මේ ඒ පෙරිදා. එක්කෙනෙක් ඇවිල්ලා ඒ අම්ම කනෙක් ඇවිල්ලා කියනවා පිළිකාවක් හැදිලා. ඒ අම්මගේ නංගේ. ඒ පිළිකා වේදන වැඩි වෙනකොට අන්තිමට පිහික් අරගෙන තමන්ගෙම බඩ කපාගෙන මැරිලාතිය. තමන්ෙම බඩට තමම් ඇැනගෙන ඇැනගෙන ගිහිල්ලාලර බඩේ ේදනාවනිස්. එතකොට අපිට පේනවා සමහර වෙලා ම මේ කරන්න පුළුවන්ද හිගන්නම්. කෙනෙක් දරහාකාරයේ තව කෙනෙකට පිහින් අනින්න පුළුවන්. තමන් තමන්ගේ බඩට පිහිෙන් ඇනගන්නවා කියන්නේ. එතකොට හිතන්න කෙනෙක් තමන්ට එන වේදනාව තමන්ගේ කායික වේදනාව තමන්ටම ඉවසීම නැතිවෙලා තමන් තමන්ගේ පලිගන්න මට්ටමට මිනිස්සු පත්වෙනවා. ඉවසීම නැතිවීම. ඊළඟට බුදුරජාණන්මහන්ස පෙන්ෙනවා මහනනේ කායික වේදනා. ඊළඟට බාහිරින්ගෙන මානසික පීඩා අටලෝ දහම ඉදිරී. ඒ ඒවසන්න පුරුදුු ෙන්න්න ඕන. මිනිස්ු ගුණ කියනකොට ඉවසන්න පුළුවන්න්නම් බනින කොත් ඉතින් ඉවසන්න පුුවන් වෙන්නඕනේ. ලාබේනකොට ඒවා විඳගන්න ආසනං අලාබයනකොට ඒක ඉවසන්න පුරුවන් වෙන්න ඕනේ. ඒලංඟටට ප්‍රසංසාාවට කැමතිනම් නින්දාව ඉවසන්න පුරුවන් වෙන්නඕන. ඔය අටලෝ දහම ඉදිරියේ ලා බලාබ සැප දුකයි අසායේස නින්දාා ප්‍රසංස. මේ අටලෝ දහමත්ෙක්ක ඉවසීම නැත්න අට ලෝ දහමට මමුන්න දෙන්නබ. ඔබට පේනවාවැඇ තිහෙමනම් අපිට මේ ධරමේ දියුණු කරගන්න බැරි මේ හැම්මත් දේකම නැති වෙලා තියෙනෙ අපිට ඉවසීම. ඉවසීම නැති තැන සියල්ලු ගුණධර්ම වැනසිලා තියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙෙන්ුවෙ කන්තී පරමන් තපෝති තික්කා. ඉවසීම මයි උතුම්ම තපස වෙන්න. උතුම්ම සීලේ මේ සියලු ගුණධර්රම රැකිෙන එකම තැන ඉවසීම තුළ සියලු දේවල් රැකගඩ පුළුවන්. ඒ නිසා මිනිස්සු ජීවිතේ. සවලා මට මෙහෙම කියන අරයා මෙහෙම කියන අක් කොච්චිමං අවධමං අජිනිමං අහසමේ මු මගේ දේ පැහැරකත්තා මට මෙහමකිව්වා මව පරාජය කරා මාව ලැජ්ා කරා මට මෙහෙමකිව්වා තැන් ඕවා හිත හිතා බාහිරින් එන ප්‍රශ්නුන් නිසා ඉවසීම නැති කරගන්න. එතකොට අපිට පෙනවා කෙනෙක් කොච්චරනං මේ ඒවසීම නැතිවෙන කාරණ යෙදෙනවදන බාහිර පරිසර සාධක වෙන්න පුළුවන් සීතල උණුසුම සතුන්ගෙන් වෙන පීඩා බඩකින්න පිපාසය ග තමන්ට තමන්ගේම රෝගපීඩා තමන්ගේ කායිකවේදන තමන් ඇතිවන අපහසුතා එතකොට මේවතුල තැම් බලන්න සමහරු. බේතිික දැන් තමට ලෙඩ හැදෙනවමිනිස්සු. බෙහෙත් බොන්නවා ඇති වෛ්‍යවරකය නොවා බෙහෙත් බොන්න මෙන්න මේක ලෙඩේට බේතක් තියෙනවා ඒකනි ධර්මයත් යන ගිලම් පස ගිලන් කැන ලෙඩ පසක කියන බෙහෙත්. අපි ගිලම් පස කියල හිතන්න මේ හවසට හදාගෙන ොන බීම වර්ගික විතරණ. ධර්මය ගිලාම් පසගැන ගිලාංක කියන ලෙඩ පස කියන ෙ එතකොට ලෙඩට ගන්න බෙත්වයන බුදුරජාන් වහසේ අනුමත කරන. ද වර්තමාන සමහරු බේත් පෙතිටි අතේතියන බනිනවා කරුම මේ බොන බේත් මේ මගේ කරුමේ පෙති දහ බොනවා පෙති පහක් බොනු මැරි ලවත් ්‍යයන්න යනකකේ බෙතට බැනල තමයි දැ සුවපත්වන්න බෙහෙත බොන්නේ. බෙහෙත් පෙතිටිකට බනිනවා. එතකොට අපිට පේනවා මිනිස්ස මොනතරන් තමන් ඉවසීම නැතිවනාට පසයයා අමුතු හේතු ඔන්නෑ කෙනෙකුට කේන්තිගන්න තරහයන්. ඒනිසා අපිට සමාජය තුළ පේනවා ඉවසීම නැති සමාජ හිනාාවුනත් ඇඟටේන මිනිස්සුයිඉන්න. කෙනෙක් කනේ මනුස්සකමට අයියේ අක්කි කියලා හිනාාවනවා. ප්‍රවාගෙන ඇයි මොකදඋම්ඹ කියලා හිනාාවුනත් ඇඟටේන සමාජයක් අද තියෙන්නේ. ඉතකොට අපිට පේවා මිනිස්සුන්ට ඉවසීමක් නැතිතර සමාජි ප්‍රශ්නමිය උද්ගෝසන රන්ඩු ගහ මරාගන්න ඒවා. දේපොල විනාසකරන ඒවා. වාහනයක් ැ්පුුණත්වාහනෙත් එක්ක තමයි වෛරෙක්ු ගෙන ගිනිතියන් අර වාහනේ. එක්වර යහක ග්‍රයිවලට ගාහනෝ පි පස්සෙගේ මනිස්සුමනාවා කරන්නද බස්සගේ මිනිසුන්ටක් ගහන. එතකොට අපිට පේනවා මිනිස්සුන්ට ඉවසීම නැතිවෙනකොට නුවන නැතිවෙනවා. කල්පනාව නැති වෙනවා. තමන් කරනදේ හොඳනාරක ආදීනව ඒ සියල්ල පේන්නේෙ නැතිවෙන. ඒ නිසා පංහතුනි ඉවසීම බදුරජාණන් වහසපිෙන බොෝ කෙලෙස් ප්‍රහාණය කරගන්න තියන කෙලෙස් ප්‍රහාාණ මාර්ගයක් ඉවසීම. ඔබහලෑඇතේ මජජිම නිකායතිනො සබ්භාසව සූට්‍ර ආශ්‍රව මේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම හතක් පෙන්න්නනවා නිවන්දකින්නන ඒ ක්‍රම හතෙන් භාවනාව කියන්න එකක් විතරයි ඒ අතර ඉවසීමෙන් ප්‍රහාණය කළ තු ආශ්‍රවතියනවා කන්ති ඉවසීමෙන් ප්‍රානය කළ ුතු බොෝ කෙස්තේෙන. එනි සාපිටේනවා කෙලෙස් ප්‍රහාණය කරන එක මාර්ගයක් තමයි ඉවසී බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා වේදනානු පසව බාල ඇති සතර සති පට්ටානි වේදනානු පස්සනා සති පට්ඨානි මේ කායික වේදනා ඉවසන්න ඒක භාවනාවක් වසයෙන් වැඩෙන්න්න වැඩෙන්න්න ඉවසීම ප්‍රගුණවෙන් දැන් ඔබ හිතන්න මේ බුද්ධසාසනය තුළ ගින්නෙන් පිච්චිලා මැරිච්චය අනාගාමි පලේට පත්වෙලාතියෙන සාමාවතය ඇතුළ පන්සියක් ගින්නෙන් පිච්චිලා මැරුණ දන මාවතී කතාව මේකට ගලපල හිතන් නිවසීම කොච්චරාපි ප්‍රගණ කරන්න ඔොන්ද කියලා. සාමාවතී ස්භාවික ගින්නකට හසූනානං අනේ ගිනි ගත්තා කියෙලා හිතාගෙන දැන් අපිනිකං හිතන විදිරේ සභාවික ගින්නකරන්නම් ඒත් හිතාදා ගන්න පුළුවන් කියලා හිතන්. මේක සභාවික ගින්නක් නෙමේ. මාගන්දියා වෛර බැඳගෙන ගිනිි තිබ්බා. දා දේ රජරුව මාලිකවෙන් වෙනත් ප්‍රදේශයකට යුද්්‍යයක්ස් සංසිඳ වන්නේ යනකං ඉඳලා වෙලා බලබල මාගන්දය වර පැදම වෛර බැන්දෙත් වැරදකට නෙමනි. සාමාවත ඇතුළ පිරිසනේ බුදුන් සරණ ගිල්ල බුදුන් අධදනවා නහානව භාවනා කරනව පින් කරනවා. බුදුරජාන් වහන්ස ගැන මහා ගෞරවය. මාගන්ධයා බුදුරජාණන් වහන්සේට වහිර කරපු කෙන. බදුරජාණන් වහන්සේකෙන් පලිගන්න කේන්තියෙන් හිටම මාගන්ධයාට බුදුන් සරණ ගයාායත් වෛරක්කාරව හැටි තමයි දැක්. ඒනිසා අර සාමාවති ඇතුළු පන්සීයක් හිටිය ගොඩ නැගිල්ල. කනුවල රෙදි පාංකට ොත්තල දැන් හිතන්න දැම්මේ සාමාවති ඇතුළු පිරිස අර ගොඩනැගි ඇතුල දාලා හිරක අ දොරවල්ලින් පැගන්න බැරි ජනල්ලින් පහලට පනිිට බැවිනි ඔක්ොම ැහ ගු දාලා හිර කරලා ඒව වැැහුවෝ. වහලා කනුවල රෙදි පාංකඩ ේතුවා. ත ගිගන්න තෙල් දාලා ගොඩනැගිල්ලට ගිනි තිබ්බා. හිතන්න මෙහෙම දෙේක් දැම්ේ පලි ගැනීමන් දැන් කෙනෙකුට ඔයයාගේ මොහොතක අනිේ සුවපත් ඒවා සුවපත් ඒවා ගිනි තියනයි සුවපත්වේවා එහෙම හිතන්නනම් කොච්චර මනසේ ඉවසීමක් තියෙන් නොද කෙනෙකුට හිතන්න අපපුලුවන් මෙහෙම තත්ත්වයා. හැබැයි සාමාවතය ඇතු මේ කාන්තාව. භික්‍ෂුණීන් වහසේලා නෙමේ අන්තපපුරේ හිටපු බිසෝර්ටික. හැබැයි ඒ අයි කොච්චර සේෂ්ට කියලා හිතන්න අර ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුළේ වෙන කෙනෙක් නම් කෑ ගහයි හූතියයි මාගන්දියාට සාපකරයි මේකිට නම් හොදක් වෙන්නේ අපිට මේ ගිනි තිබ්බට හැබැයි සාමාාවතී න නැගැනිවරුණනි කලබල වෙන්නපා දැන් අපිට බේරෙන් අතක්නේ දැන් අපි තවට්ටික වෙලාකින් මේ ගොඩ නැගිල් අත් එක්කම අපි සියලු දෙනා පිච්චිලා කරවෙලායයි හැබැයි අපිට උතුම් ධරමයක් තියෙනවා නුඹල හැම දෙනාම මෛත්‍රී වඩන්නේ ඉවසීම හිත රැක ගන්ඩ ඉවසන් ඉවසන්න ඉවසන් හිත රැකගන්න මෛත්‍රී වඩන් හිතට දවේශ සිතුවිල්ලක්කත් ඇතිවෙන්න ඉඩ තියන්න එපා අපි පරාදයිකි අන්න බලන්න දවේෂ සිතුවිල්ලක් ඇතිවෙච්ච තැන තමයි තම පරදින පලවෙනිම තැන පරාජය ඒනිසා හිතට මාගන්ධයා ගැනවත් ගිනි තියපුවා අය තියෝපපු අය කිසි කෙනෙක් ගැන දවේශ හිතක් නම් ඇතිවෙන්න ඉඩ දෙන්නේ පාපි පරදිීන වෛතන මෛත්‍රිය වඩන් මෛත්‍රියම වඩන්න ස නිවසන්න කියව අර පන්සීයම සංසිදෙන්න්න මේ කොට නගිල්ල ගිනි ගන්නවායි සංසිදෙන්න තරන් නෙමයි ගිනිගන්න ොඩ නැකිල් ඇතුළේ ඇතුළේ ඔක්කොම වාඩිකරෝගෙන භාවනා කරන්න කියවා. ගිින්න්නෙන් පිච්චනකොට තව ටික වෙලාවකද ගිනි රශ්නෙත්තෙක් අපේ මේ ශීර ගින්නෙන් වෙලි ලයයි ගොඩ නැගිල්ලේ විශාල වේදනාවක් දැනේ එතකොට ඉවසන්න වේදනාව ඉවසන් වේධනනානු පස්සනා සති පට්ඨාන වඩන්න කියව. එතකොට බලන්න කායික වේදනා ඉවසන්න පුළුවන් වෙන්න ඕන. කෙනෙක් තරාකාරයෙක් කරන හතුළු කරදර ඉවසන්න පුළුවන්වෙෙන්ො. කායික ේන කොහම දවිවසන්න කෙළෙහිතන්න ඉවැනි ගන්නකින් මුොල ඇගම දවෙනකොට ඒ තුළ වේදනානු පස්සන වඩන, ඉවසීම කායික වේදනාවල ඉවසීමේ ඉහල්ලම තත්පේ තමයි වේදනානු පස්සනා සති පට්ඨානි. කයයි පහසයි විඤ්ඥාණයයි නිසා කායික වේදනා උපදන්නේෙ කයත් තනිත්්‍යයයි විඩේමත් අනිත්‍යයි. ස් පර්සින් ඇතිවන විඳදීම අ නිත්‍යයි කියලාව අනිත්‍යම සිහි කරන්න මේ පන්සීයම ගොඩ නැගිල් ඇතලෙ භාවනා කරා ගින්නෙන් පිච්චිලා කරවෙලා මැරුණා හැබැයි අනාගාමී වෙලා සුද්ධවාස බඹලව ඉපදනා කියලා බුදුරජාණන් වහන්සේ එදා සඟපිරිසට බුදු ඇසින් දැකලමේ සිදුවීමේ ප්‍රතිඵලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එදකොට අපිට පේනුව එවැනි වේදනාවක් තුළ හිත පිහිටවන්න පුළුවන් වනා. බහල ඇ ඒගේ අර උල ඉන්දෝකු ස්වාමින්න් වහන්සේ නොකළ වැරදකට. ඇගක් පසාරු කරගෙන උල ඇතුළට බහිනකොට උල බහිනකොට සනීපද කොච්චර වේදනවත්ද ල උඩ ඉන්ද දෙව්වට පස්සේ ඉ ස්සර රාජ දන්නුවන් උල ඉන්දෝනීය. එදකොට උල ඉන්දෙව්වට පස්සේ උල ඇග පසාරු කරගෙන බහිනකොට ඒ වේදනාව ඒ ඉවස්සගෙන පුළුවන් වුනා ධර්මය සිහි කරල උල උඩ මරහත්තේ. පිරිනිවට පපෑ එතකොට අපිට පේනවා ඉවසීම කියන එක මොන තරන්නම් පුරදු කරන්න පුළුවන් දේවල්ද. පංහතුනි අපි බන්ධනා ගාරවල නොයෙක් තැංවල බණ කියන්න ගහාම සමහරාය මොන ගැහෙනවා. අවුරුදුෝ විස්ස විසියක විසි දෙක අනේ පුංචි දරුව වගේ මූුණු අහිංසක මූුණු තියෙන් සමහරාය ඇවිල්ලා ඇස්වල කඳුලු පිරිීලා අනේ හාන්දුරනේ වැරදනා මට චුට්ටක් ඉවසීම තිබුණන්නං එදකොට අපිට පේනුවා අ එදා මට තව පොඩ්ඩක් ඉවසන්න පුලුවන් උුණනාන්නං අද මෙතන නෑ. ඒ මට්ටුමට සමහරු පුංචි කවරුවරිජේපු කියේලමක් විශ්වාස කරල ගිහිල්ලා පලිගන්න. සමහර තමන්ගේ පෙම්වතියට කවරුුවරි විහිලු කරාගෙලා ගිහිල්ලා පියෙන් ඇනල. එදවට මේ වගේ ඉවසීමක් නැතිවීම තුළ ජීවිතේ මොළු ජීවිතේම විනාස වෙලාගේ කොච්චරඟ ඉන්වද මේ සමාජ. වසීමක්න අපිිය වටකෙන ශ්‍රණික කෝපය වන්න පුලන් සමහල්ලා. ශ්‍රණිකව ඇතිවෙනදේ ඉවසීම නැතිවීම. තේනිසා ඔබ මේ දේශනාාවස්සේ ඔබ දිහා ඔබ ආපස්ලට හැරිලා බලන් මගේ ඉවසීම ඇත්තටම මට මේ වගේ කාරණ අයිදරී මොනතරං ඉවසීමක් මට ප්‍රගුණ කරගන්න පුළුවන් හිතක්ද මාතුල තියෙන්. ඔබ ඉවසීම ගැන හිතන් හිතලා ඔබේ හිත පිංවතුනි අපේ බෝසතාාණන් වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂයක් දස පාරමී පුරනකොට ඉවසීම පාරමිතාවක් හැටියට උපපාරමිතාවක් හැටියට පරමත්ත පාරමිතාවක් හැටියට ජීවිත පරිත්‍යාගෙන් ඉවසීම පුරදු කරා කන්තීවසීම. මලන්න දාන, සීල, නයිස්ක්‍රම්මය ප්‍රඥ්ඥා වීරය කන්ති සච්චාදිිත්ඨාන මෛතතුයුපෙක්කා කෙනවා. එතකොට පාරමී ධර්ම දසපාරමිතාතර හයිවෙනියක කන්තිපාරමිතාවක්. ඉසඒ නිසා ඉවසීම උනහසි බුදු එ චාත්මිල් තරක් නෙමේ සසර පුරාවට ඉවසීම පුරුදු කරලා පුරුදු කරලා ඒ එක බලවත් කරගත්. ඉවසීම ප්‍රගුණ කරගෙන ඉස්සරහට යන කෙනාට හොද ඉවසීමක් එක සංසාහරි හැදෙනෝ සසර පුරුදු හැටියට හැදෙනවා. දැන් ඔබ බලන මේ සමාජි සමහර පුද්ගලෝ ඉන්නවා උපතිම්ම කේන් තියන ස්භාවි වැඩිය. සමහර පුද්ගලයෝ ඉන්න මොවවා කිව්ත්. ඉනාවෙලා නම ආකර ගඩ දෙදයාගෙනියයි. මං මොකට දූවා නිමං ගඩන් ගන්න කියලා ඒ බොරුවට නෙමේ හදවතිම්ම ඒක හිනාාවනාා ඉතරින් ගිවර. සමහරුන්ට බලය තියනවා. බලේ දැ කෙනෙක් හිතල්පුළගේයේ නොෝන් ජල්කට කියල සමහර හහිමත් කියෙන ඉවසීම නෝ ජල්කමක් හැටියට හිතන සමාජයක් තියෙනවා. සමහර පුද්ගලය ඉන්නවා බලය තියනවා. ධනය තියනවා. සමහලාට එක දුරකථන පණවිඩෙන් කතා කරලා. පලිගන්න පුළුවන් හැකියාව සියල්ල තියෙනු. ඒ මොනවා තිබුණත් ඉවසනවා. අනේයාගේ නොදන්නකමනි ඒ පුද්ගලයාගේ අසරනකමන අනේ මංම කළද පව්පුරෝගන්න. එයා කර ගනදී යාගෙනියයි ඒ විදදිහට හිතල බලය තිබිල හැකියාව තිබිලයිවැසීම ප්‍රගණ කරනයින්න. පිංහතුනී සක්්‍ර දෙවියව. ඔබ හලැති සුරාසුරමි අසුරය අතර තිබුණත් නිතර නිතර කෝලහල යුද්ධ පවා ඇතිව වුණා. දවසක් මේ වේපචිත්තක නසුරේන්ද්‍රයා සක්්‍ර දෙවියන් ඉදිරියේ ඇවිල්ලා බනින්නවා බනිවා සක්‍ර දෙවියන්ට බනිනවා බොහෝම පහත් ඉදිට නින්දා කරන නම සක්‍රපුරයේදී තැන් සක්‍ර දෙවියන්ට පුළුව වේපචිත්ති අසුරේන්දයටට දනුවන් කරන්න බැඳලා හිර කරලා පලි ගන්න පුළුවන් සක්‍ර දෙවිය ගණන් ගන්න ඇතුව හිනාාවේගෙන ඉන්න බොහොම මෛත්‍රී වඩන එතකොට අනික් දෙේවතාවරු කියනවා සක් දෙවිඳන්නේ මේ ඔබේ සක්‍රපුරේ ඇවිල්ලා මේ වේපචිත්ත කියෙන මේ අසුරේන්ද්‍රය ඔබට මෙහෙම බනිනවා ඉන්දා කරනවා ඔබෝ පහත් කරනවා ඇයි ඔබ මේකට මොකුත් කරන්න ඇත්තේ එතකොට සක්ක දෙවියන් කියනවා බලය ඇති තැන පලිගන්න නැතුව ඉවසන්ඩ පුළුවන්න්නම් ඒක තමයි කෙනවා ශේෂ්ඨම ඉවසීම සමහරු ඉවසන්දි සමහර වෙලාවට ඉවසු අවගේ පෙන්න්නන්නේ හිතේ වෛර තියාගෙන පස්සේ දෙන්නම් වැඩේ කියලා ඉන්නවන්න ඒ වෙලාවි කරගන්න දෙයක් නෑ ආර කප්ඩ ැරි ඇත ඉම්බිෙනවා වගේ සමහරු ඒ වෙලාව අනේ සමාවෙෙන්න්නේ සමමාාවෙන්ම වැැද්ද පිළිගන්නවා මං වැරැද්ද පිගන්නවා මට වැරදුනාා අනේ සමාවෙන්න කියලා හිත හැතු ලෙතියාගන්න දෙන්නම් වැඩි පස්සෙ දෙන්න. මං කොහොමරිමමුකින් පලිගන්න. එත ඒක ඉවසීමක් නෙමෙයි. එතකොට අපිට පේනවා කෙනෙක් සමහර වෙලාවට බලය තිබිල හැකියාව තිබිලා එවැනි තැනක ඉවසන වනන්. තමයි කෙනව සේෂ්ටම ඉවසීමම්. එදකොට පිතුනී අපිට පේනවා ඉවසීම කියන්නේ අපි කොච්චර ප්‍රගුණ කළ ඉතු දෙයත් මේක හිත්තට එකඟව කළ යතු දෙයා. ලෝකට පේන නෙමේ සමාජයට පේන නෙමේ. මොකද සමාජයට පේන්න කපටිකමට හිනා වෙලා පස්සේ අටින් පලිගන්න මිනිස්සු න්නවා. ලෝකයේ අඉදිරි අත්තට අතදේනවා. ලෝකය අඉදිරි එකට වැළඳගන්න හැබැ යටතිින් සැසු හද න දේපාලකකි. මිනිස්සු ඉදිරියේ හිනාවේනවා. එකතු වේෙනවා සාකච්චා කරනවා. බෝහම හොදට අපි සමගියවනා කියලා පෙන්න්න නවා. අපි එකතු එලා මේ රටව වෙනේ ලෝකයාාවෙනේ හැමෝම වෙනවා අප එකට වැඩ කරන්න කියලා පෙන්නවා. හැබැයි ඇත්තටම හදවති හිත ඇතුලේ කුච්චරකොහකං යටි වගුල් අදිනේවා පලිගන්න සැලසුම් කරනවා බිමදාන්න සැලසුම් කරන මඩ ප්‍රචාර් මඩගහගන්නේවා. හැබැයි ඒ සියල්ල මැත්්ද එකතු වුණට පස්සේ. සමහරු උත්සවල හිනා වීගෙන ඒ තරන් යාලු වෙක් නෑ වගේ තමයි පෙනෙන්නේ සමාජි. එතකොට අපිට පෙනවා මිනිස්සු උඩිින් එකක් යටටින් එකක්. එකේක චරිත රඟපාන මිනිස්සු ඉන්න. එවැනි සමාජයක ඔබ මේ සියල්ලු දෙනා ගැන හදවතීම ලෝකයාදිහා බලලා ඔබ ඔබට අවංකවෙන්. ඉවසීම අවංකව මෛත්‍රයේ සහගතව අවංක ඉවසීමක් පුරුදු කරගන්න. හැබැයිඒ ඉවසීම පුළුදු කරගන්න නංක. ඔබට ධරමී තුළ දියුණුවක් අවශ්‍ය ෙනෝ නැත්නම් එක කරන්න පුළුවන් දෙයක් නෙමේ. ධරමේ තුළ දවියුණ දැන් අපි මනිස්් එකතු ලකින ඉවසන්න 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 ඔොයා ඉවසන්න. කොහොම දීවසන්නේ ඒකට අශ්‍ය දැනුමක් තියෙන්න්න ඕනේ ඒ ඒකෙනගේ බුද්ධි වර්ධනයක් තියෙන්න්න ඕනේ ප්‍රඥාව නුවන වර්ධනය වෙන්න ඕනේ. ඒ වර්ධනය වෙන්නේ දැනුමෙක් දහම් දැනුමේ. ඒක තමයි සම්පජාන. මේ මේ කියන ගුණ ධර්ම වඩන්න නම් කරුණු තුනක් තියෙන් ඕන. ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන නුවන සතිමාහසිහි ඔන්න ඔය කරුණතුන තියෙනවන ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන්. ආතාපිගනි කෙලෙස් තවන වීරිය. අකුසල් මතුවෙනකොට උපන්නාව අකුසල්ලි යටපත් කරගන්න වීරිය තියෙන් ඕනෙ. නෝපන් අකුසල් නෝපදවන්න වීරිය තියෙන්නො. උපන් කුසල් දියුණු කරන්න නෝපන් කුසල් උපදවන්න වීරය තේ ො ඉසීම නැතිවෙන ලකුණුුව එන කොට වීරියෙන් තමයි පාලනය කරන්න. කුසල්ලෝට තු වෙන්න ඉඩ නොදී වීරියම තමයි ඉවසීම ප්‍රගුණ කරන්න. ඊළඟ දේ තමයි ඒ ඉවසීම ඇතිකර ගන්නත් ඉවසීම පවත්ව වන්නත් ආයි මතු නොවෙන්න සම්පජාන නුවන නොනි තමයියා ගලපන්නේ මේක කුසල්ද අකුසල්ද. මං මේ මොහොතේ ඉවසීම නැතිකර ගත්තොත් මේක හානියක් නේද මට හානියක් සමාජයට හානියක් මේක ධරමයටත් බුදු හාුර දශකරපු දර්මේ තු න උන්හස කොච්ච අපි ඉවසීම ප්‍රගුණ කාා. එතකට මේ දදිහට ජාතක කතාවල කතාාවන්න පුළුවන් ශාන්තිවාදී තාපසගේ කතාව මෙ හපු කතාවබට මතක් එෙන් නම් බනනාහල තිෙන්න්නිප. කේතියන වෙලාට මක් කියෙනවා යිදාපේ බෝසතාානන් වහන්සේ ශාන්තිවාදී තාපසය මොන තරන් ඉවසීම ප්‍රකුණ කරා ඇයිමං කේන්තිගන්න. මමන්ම නේද වෙනසෙන්නේ. මේ මොත මං කලබල වෙලා මොකක් හරි දෙයක් කරොුත් මේක මං විනාස වෙනවාව නේද? ඒක හිතන්න නුවනක් තියෙන්නයි. අන්නේ නුවන තමයි සම්පජානයේ නුවන ඇතිබෙන්න්න නම් බනහන්න. කල්්‍යයාාන මිත්‍ර ඇසුරු කරන්න කල්්‍යාන මිත්‍ර ආශ්‍රීෙන් තමයි සද්ධර්මශ්‍රවනී ලැබෙන් හොඳ කලන මිතුරු වාස්ශ්‍රෙන් ඒක කියන්න රෞස්සන පුද්ගලිවන මේ සමාජ ඉන්නවාන කල්්‍යා මිත්‍රය විදිහට ඉන්න පාපමිත්‍රය ඒක අඳුනගන්න බුද්ධිය තියෙන්න්න ඕනි ළඟ ඉන්න කේන්ති ගස්සනයන ළඟ ඉන්න කේන්තියට පෝරදානායන තමන් කරන වැැද්ද සාධාරණය කරණය කරන තමන් අනතුරේදාානායනම් කල්්‍යයාන මිත්‍රය වගේ කරටුඩින් අතදාගන ඉන්නේ ඒ පාපමිත්‍රය න ගන්න පුළුවන් ධර්මී තුළින් අඳුනගන්න. ඔබ කල්්‍යයානමිට ඇසුර කියන්න ඔබව සංසිඳවන ධර්මීට ඔබ අරගෙන යන ඉවසීම ගැන කියල දෙෙන. ඉවසීමට ප්‍රසංසා කරන. අන්න කල්්‍යයානමිට ඇසුර තුළ සද්ධර්මමාශ්‍රවනය ලැබෙනවා. ඒ සද්ධරමයයිෙන් කුසල් අකුසල් පිම්පව් හොඳ නාරක ආදීනව මේ සියල් අහන්න ලැබෙනකොට දහම් දැනුුවෙන් ඔබ පෝෂණය වෙනකොට ඔබ ධර්මී පරිනත කෙනෙ හොඳ ඉවසීමක් තියෙන කෙනෙ. ඊළඟට, සතිමා හොඳ සිහියක් පවත්වන්න පුරුතුුවෙන්. හොඳ සිහයක් පවත්තගන්න හිත සතිපට් හිත රැකගන්න සිහිය නැති වුුණොත් තමයි සැනිින් නොමගයන්. ඒ නිසා සිහිය පවත්ව මෙන්න මේ කරුණ තුන වීදය නුවන සිහිය කියන කරුණු තුන තියෙනවනං කන්තිපාරමිතාව පාරමිතාවක් හැටියට පුරුදු කරන්න. ඉවසීම ප්‍රගුණ කරගන්න පුළුවන්. ඊළඟට තමන්ගේ අතපය කැපුුවත් සරීරවයාවේකට හානියක් කරත් ම ඉවසීම නැතිකරගන්නේ නෑ කියන මට්ටමෙන් ඉවසීම ප්‍රගුණ කරන්න නම් ඒකට අපි කියන උපපාරමිතා. කියළඟට තමන්ගේ ජීවිතයේ නැතිකරත්. මව මැරුවත්. ම මරලා දැම්මත් මගේ ජීවිතේම නැතිකරත්, මම නං අන්තිම මොහොත දක්වා. ඉවසීමනන් නැතිකරගන්නේ නෑ කියන මට්ටමෙන් ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන්නම්. ඒකට කියනවා පරමත්ත පාරමිතා. ඔබ. ඔබේ ඉවසීම පාරමිතාවක් හැටියට උපාරමිතාවක් හැටියට පරමත්ත පාරමිතාවක් හැටියට සංසාරි ගුණ ධර්මයක් හැටියට වඩාන සසර පුරුදු කරගත්. ඉතිං අපි ඔබ හැම දෙනාට මාශිර්වාද කරනවා මේ ඉවසීම සසර පුරුද්දක් හැටියට පුරුදු කරගෙන. ඔබේ හිතී ඇති වෙන දවේශය වෛරේෂනික කෝපිය කේන්ති ඔබ වනසන ඔබෝ විනාස කරින්. දුරජාන්හස පෙන්ුවයි යකඩේ කහටගන්න මලකඩ යකඩි විනාසකරනාවගේ තමන්ගෙම හිතේ ඇති වන කේන්තිය වෛර ඉවසීමක් නැතිකම තමන් විනාස කරලදානු. ඒ නිසාපංහතු නීවසන්. ඉවසීම ප්‍රගුණ කරගන්න ඒ පිණිස බනහන්න සද්ධවදියුණු කරගන්න. කල්ල්‍යයානම ්‍රාස්ට්‍රයේ, සද්ධර්රමශ්‍රවනයේ ම අ ඔබට ඉසීම ඇතිකරගන්න උපකාරත්. තිංහෙමනං ඔබ හැම දෙනාටම. ඉවසීම නැමති උතුම් පාරමේ ධරමයේ දියුණු කරගෙන, උතුම් දරමීමම අවබෝධ කරගන්නම වාසනාව ලැබීවා 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 කියලපියුබට හදවති මාශීර්වාද ප්‍රාත්ථනා කරනවත් තිං අදමියුතුම් ධර්මස්්‍රවනය රැස් කරගත්ත සියලුපින. සියලු දෙවියෝ සාධ කාල දිදිීමේපින් අනමෝදන් වෙවා. දෙවියන්ගේ දිවී අඇසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසරදුකින් අතමිදේවා කලස්සාද කියල දෙවියන්ට පින්න්නේෙන්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකව නාශිර්වාදය ඔබ හැමදිනාට මත් සැලසේවා. විශේසෙන් මධ දායකත්ති දරනවාදුව සල්පිටිය දකුණ දළදාාවත්ත පාර අංක එකසිය තිස් පහ ලිපිනේ පදිංචි ඩ ආර්යවතතිී පෙරිරා මහත්මිය ඇතුළු පවුලි හැමදිනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකව නාශිර්වාදයම ලැබේවා 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 කෙලප්‍යාශිර්වාද ප්‍රාත්තනා කරනවා ඒවගේ පිින්හතුන මීට මාස දහායකට පෙරමිය පරල්ලව ගිය එන්ද්‍ර ගුණතිලක තම ස්වාමයාට පින් අනමෝදැන් කිරීම, ප්‍රධානු මරමුණ බෞවට පත්තෙන අදදායකත්තේ දරනඒ පංගතුන්ගේ. ඒවගේම දෙමාපියන් ඇතුළු පවුලේ මිය පරලවගේ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුෝදන් කිරීම අරමුණ සිහ එහෙමනම් ට මාස දායකට පෙරමිය ගිය? එන්ද්‍ර ගුණතිලක දායාාවර ස්වාමයා පරම්පරාගත මිය පරලවගේ දෙමාපියන් නාදී. ඒ සියලු ඥාතීන් සාධ කාරදිදිීමේ පින් අනුමෝදන් වෙත්වා. ෙත් ස්සේ බහන ඔබ හැම දෙනාමත් ඔබ න මෙෙන්මිය පරලෝගේ ඥාතිලනු සිහිපත් කරගෙන පින් අනුමෝදං කරන්න ඒ ඥාතීන්ගේ පරලෝජීවිත සැපුවත්තේවා සූ පත්තේවා වහ වහා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල ඥාතීන්ට පින් දෙන්න ඒවගේම සුජීවත්ත ඉන්න පවුලි හැම දෙනාටම තුළළුවන්ගේ ආශිීර්වාද රැකවන් ලැබේවා ලැබේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනය නවරන දේශකයණන් වහන්සේට සේත් ප්‍රාථනා කිරීමත් නෙට්කාරය මටලේ හැම දෙනාටමත් ර්මස්්‍රවණයක ලක්වාස ලොවාසි හැම දෙනාටමත්. අද දායකත්ති දරුවාදදුව සල්පිටිය දකුණ දළදාාවත්ත පාරංක එක සිය තිස් පහලිපිනේ පදිංචි, ඩ්ල් ආරයවති පෙරේරා මහත්මිය එතමේගේ පවුලි සුජීවත්වයින හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැවන තුනරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ගන්න හිලන් හුස්ම රැල්ලක් පාසා තබන තබන පීවරක් පාසා. උරුවන් යනන් තා ශිර්වාද රැකවුුණු සැලැසීවා හැමදිනාටම සද්ධහාදීගුණ ධර්ම දියුණු කරග. උතුම්බෝ දරමී ම අවබෝධ කරගන්න වාසනාව ලැබීවා 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 කියෙලපියුබට ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාාජබුම් මට් හා දේවානාගා මහිද්දිිකා පුඥන්තං අනමෝදීත්වා චිරන්ඩක් කන්තුලෝක සාාසනං ආකා සට්hාජබුම් මට් හා දේවානාගා මහිද්දිිකා න ෝදිිත්වා චිරන්ඩක් කන්තු දේශනං ආකාසටහාාජබුම් මට්හා දීවානාගා මහිද්දිිකා උඥන්තගන මෝදිිත්වා චිරන්ඩක් කන්තුතුවන් සදා හැමදිනාටම සම්මා සම්බුතු සරණයි. සාදසාදසා.